Hi guys, ඉතින් ඔන්න අද අපි ස්පෙෂල් වීඩියෝ එකකින් තමයි ආවේ. ඒ තමයි ගොඩාක් අය අපිට කමෙන්ට් දාලා තිබ්බා, ෆෝන් එකට මැසේජ් දාලා තිබ්බා. මේ ඒගොල්ලන්ට මොකක් හරි ඒඩියා එකක් හම්බුණා, මොකක් හරි කෝස් එකකට රෙජිස්ටර් වුණා කියලා අපිට ගොඩක් තැන්ක්ස් කරලා. ඉතින් ඔව් ඇත්තටම සතුටුයි. ඉතින් අපි මේ දේ කළේ ඕගොල්ලන්ට ඒ හරි මාර්ගේ පෙන්නලා ඔයගොල්ලන්ට ATI එකක් ඇතුළට යන්න. ඒ විතරක් නෙමෙයි, ඉතින් අද වෙනකොට ඔයගොල්ලන්ට ඒ දේ සාක්ෂාත් වෙලා තියෙනවා. ඉතින් අපි හිතනවා අපි කරපු වීඩියෝ වලින් මොකක් හරි හෙල්ප් එකක් ඔයගොල්ලන්ට හම්බ වෙන්න ඇති. ඉතින් ඒකත් එක්ක තමයි ඔය විදිහට ප්‍රචාර අපිට එන්නේ නැත්තේ. ඉතින් බොහොමත්ම ස්තුතියි ප්‍රචාර දක්වපු හැමෝටම. ඉතින් අපිත් එක්ක දිගින් දිගටම රැඳී ඉන්න. මේ විතරක් නෙමෙයි, මේ ATI එක ඇතුළේ ඉන්නකොට ඔයගොල්ලන්ට තව ඉස්සරහට යනකොට පාඩම් කරන්න ඕන විදිහ දේවල්, විෂය කරුණු කොහොමද එක්සෑම් එකට ෆේස් කරන්න, කොහොමද ඒ දේවල් කරන්න පාඩම් කරන්න, කොහොමද ලේසියෙන් මතක තියාගන්නේ, කොහොමද මේ වගේ ගොඩක් දේවල් ඔයගොල්ලන්ට කියන්න අපි සූදානම් ඉන්නවා හසේ. ඔව් ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි එලෙවල් රිසල්ට් ආපු දවසින් නම් ඔයාලත් එක්ක හිටියා. ගොඩාක් අය ගොඩාක් අප්සෙට් වෙලා හිටියා මේ රිසල්ට් මදි එහෙම කියලා. ඉතින් ඒගොල්ලන්ට ඒගොල්ලන් රිසල්ට් ආපු දවස නම් ඒගොල්ලන්ගේ හිත හදලා ඒ වගේ ඒගොල්ලන්ට දිගටම හිටියා. ඊට පස්සේ පොඩ්ඩක් පරක් වුණා මේ පාර ගැසට් කරන්න. ඉතින් ඒත් අපි කොහොමාරි අප්ඩේට් එකේ ඉඳලා ඔයගොල්ලන්ට ගැසට් කරන දවස් ගැන පොඩ්ඩක් ඒ විස්තර දුන්නා. ඉතින් ගැසට් කරාට පස්සේ එක්සෑම් වලට ඕන පේපර්ස් පුළුවන් විදියට හොයලා දුන්නා. ඉතින් වට්සෑම් ගෲප් දෙකක් හදලා සිලෙක්ෂන් ටෙස්ට් වලට වෙනමයි එසෙට් කෝ කැටගරි එකට වෙනමයි වට්සෑම් ගෲප් දෙකක් හදලා ඒ ගෲප් වලට ගොඩාක් ළමයි ඇඩ් වෙලා ඒගොල්ලෝ අදහස් මාරු කරගත්තා. මේ කියන්නේ කවර කෙනෙක් තමන්ට ආවද, තමන්ට මොනවද තියෙන ප්‍රශ්න, ඒවාම අනිතයි දන්න කෙනෙක් රිප්ලයි කරනවා. ඉතින් ඒ වගේ ඒගොල්ලෝ එකෙන් යාළුවෝ අඳුනගත්තා. ඒ කියන්නේ ATI එකට යන්න කලින් යාළුවෝ අඳුනගත්තා. ඉතින් ඒක ගොඩක් වාසියක් වුණා යන්න කලින් ඒගොල්ලන්ට. තව ඒගොල්ලන් වෙන වෙන ATI වල ඒ කෝස් වලට අදාළ යාළුවෝ අඳුනගත්තා. ඒකෙන් තව තියෙන වාසියක් තමයි එක්සෑම් කාලේට ඔය පේපර්ස් ඒ වගේ දේවල් ගොඩක් ඔය එක්සෑම් කාලේට අනුමාන ප්‍රශ්න තියෙන්නේ. අනුමාන ප්‍රශ්න වගේ දේවල් ඔයගොල්ලන්ට කියන්න සාමාන්‍යයෙන් කියන්නේ ඒවා හින්ට් වගේ අවුට් වෙනවා. එතකොට ඒ අවුට් වෙනකොට වෙන වෙන ATI වල යාළුවෝ ඉන්නකොට අපිට ඒවා ඩග්ගාලා ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඒ ගෲප් එක නිසාත් ගොඩාක් අයට මේ ප්‍රයෝජනයක් වුණා කියලා මම හිතෙනවා. ඒ වගේම අපි දෙන්නගේ මම තමා මුලින්ම වීඩියෝ ටික කරගෙන ආවේ, පස්සේ තමයි මෙයා ජොයින් වුණේ එකට. ඉතින් මම මුලින් ඒක ඇත්තටම මුලින් වීඩියෝ එක දැම්මේ එහෙම මේ ලොකු බලාපොරොත්තුවක් හිතේ තියාගෙන නම් නෙමෙයි දැම්මේ. හැබැයි ඒකට දාලා තිබ්බ කමෙන්ට්ස් එක්ක තමයි මට ඊළඟ වීඩියෝස් කරන්න ඕන කියන හැඟීම ආවේ. තව දන්න දේවල් දාන්න ඕනේ කියලා හිතුනේ ඊට පස්සේ. ඊට පස්සේ මේ ආවට පස්සේ එයාව සම්බන්ධ කරගෙන එයා දන්න දේ ඔයාලට එකතු කරා. ඉතින් මම හිතනවා ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා ඒක. ඉතින් දැන් මේ කට්ටියන්ට කියන දැන් අපේ ගත්ත බැජ් එකේ කට්ටියට හැරුණම දැන් අලුතෙන් දැන් මේ පාරේ ලෙවල් රිසල්ට් එන්න ඉන්න අයත් මේ වීඩියෝස් බලලා ඒගොල්ලන්ටත් ආයිඩියා එකක් ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ රිසල්ට්ස් අඩුනන් සහ අර ගවර්මන්ට් යුනිවර්සිටි බජ්ජටියට යන්න ඇතුළත් වෙන හැකියාවක් නැත්තම් මේකට එන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ බලලා තේරෙම වීඩියෝස් එක බලලා ආයිඩියා එකක් ගන්න කියලා අපි ඉල්ලනවා. ඒ වගේම තමහල් වලට කියන්න තියෙනවද? ඔව් ඉතින් ඔයගොල්ලෝ ඒ විදිහට ඉස්සරහට යන්න ATI එක හොඳ ගමනක් යන්න. ඔයගොල්ලෝ මෙතනට ආවේ අනිවාර්යෙන් ඩිප් එක අරගෙන යන්න, HND එක අරගෙන යන්න. ඒකින්ද පළවෙනි කාරණේ කරගන්නේ ඒක. ඊට අමතරව මේ යුනිවර්සිටි ලයිෆ් එක, විශ්වවිද්‍යාල ජීවිතය කියන්නේ ලොකු අද්දකීම් සමුදායක් තියෙන තැනක්. ඉතින් ඒ අද්දකීම් ටික ගන්න, මොකද ඔය අවුරුද්ද දෙක ලැබුණ අද්දකීම් ආයෙ වෙන කොහෙවත් ලැබෙන්නේ නැහැ. ජීවිතේ ලැබුණ සුවර්ණමය අවස්ථාවක අද්දකීම් ගන්න, මොකද ඒ අද්දකීම් ඔගොල්ලන්ට වැදගත් වෙනවා. ඔගොල්ලෝ කවදා හරි ජොබ් එකක් කරනකොට, සමාජයේ ජීවත් වෙනකොට ඒ අද්දකීම් අනිවාර්යෙන් වැදගත් වෙනවා. ඉතින් ඒකෙන් හින්දා ඒ අද්දකීම් උත් අරගෙන ගිහිල්ලා අවුරුදු ඔයගොල්ලෝගේ කෝස් එක අවුරුදු ගණන් අවසන් වෙනකොට අනිවාර්යෙන් ඔයගොල්ලෝ ඩිප් එක ගන්න.
ඉතින් තව අය තව ප්‍රශ්නයක් අහලා තිබ්බ මහපොළ ඇප්ලිකේෂන් එක ෆිල්ටර් නෙවිය ගැන කියලා දෙන්න කියලා. මටත් මහපොළ හම්බුනේ නැහැ. ඉතින් මෙයාට මහපොළ හම්බුනේත් නැහැ. මෙයාගේ තාත්තා ගවර්න්මන්ට් ජොබ් එකක් කරේ. ඉතින් එයාට මහපොළ නැහැ. ඉතින් ගවර්න්මන්ට් ජොබ් සල් අම්මා තාත්තා ගවර්න්මන්ට් ජොබ් එකක් නම් කරන්නේ මහපොළ හම්බෙන්නේ නැහැ. ඉතින් මට හම්බුනේ නැහැ. මම ඇප්ලිකේෂන් එක ෆිල් කරපු එකේ වැරද්දක් නින්දා වෙන්න ඇති. ඉතින් ඇප්ලිකේෂන් එක ටිපෙක්ස් කර කර ෆිල් කරන්න එපා. එහෙම වුණොත් රිජෙක්ට් වෙනවා. මට උනේ එහෙම දෙයක්. ඉතින් ඇත්තටම මහපොළ ගැන අපිට වීඩියෝ එකක් කරන්න බැරි. ඒක සාමාන්‍යයෙන් ගස් යන වැඩක් වෙයි. ඒ කියන්නේ මෙහෙම ඒක රජයේ මගින් කරන දෙයක් හින්දා අපිට ඒව ගැන කරන්න බෑ. මොකද අපේ YouTube එක තුල අපිට සීමාවන් තියෙනවා. ඒ සීමාවන් අපිට උල්ලංඝනය කරන්න බෑ. ඒක නිසා ඒ දේවල් ගවර්න්මන්ට් එකෙන් කරන දේවල්. ඒක නිසා ඔයගොල්ලන්ට ඒ පිටවෙන විස්තර වුණා. ඔයගොල්ලෝ සීනියර්ස්ලා ඔයගොල්ලන්ට කියනවා අනිවාර්යෙන් පොඩි කාලයක් යන්න. ඔයගොල්ලෝගේ කාලය ඇතුළත අනිවාර්යෙන් සීනියර්ස්ලා ඒක වෙන්නේ කොහොමද? කොහොමද වෙන්නේ කියන දේ ගැන උපදේශ ඔයගොල්ලන්ට අනිවාර්යෙන් දෙන්න. ඔව් මේ අනිවාර්යෙන් සීනියර්ස්ලා කියලා දෙනවා. අපිට සීනියර්ස්ලා කියලා දුන්නා. හැබැයි වෙනකොට මම බලද්දගෙන ටිකක් සාලා ඔක්කොම කරලා ඉවරයි. ඒකට ඉතින් ආයෙ ඒගොල්ලෝ කියලා හරි දෙයක් කරා කියලා මට ඒ chance එක ලැබුණේ නැහැ. හැබැයි අපේ ගොඩාක් ළමයින්ට මාපල හම්බුණා. පළවෙනි අවුරුද්ද හම්බෙන්නේ නැහැ. රියස් වෙලා තමයි ඊට පස්සේ දෙවෙනි අවුරුද්දේදී මුල ඔක්කොම සල්ලි පළවෙනි අවුරුද්දේම හම්බෙනවා. ඊට පස්සේ තව ගොඩක් අය ඒ වගේ මහපොළ ඇප්ලිකේෂන් එක ගැන ගොඩක් මැසේජ් දාලා අහනවා. ඉතින් දවසේ වැඩි හරියක් කරන්නේ ඒ මැසේජ් වලට රිප්ලයි දාන එක. ඉතින් ගොඩක් අපි මැසේජ් මිස් කරන්නේ නැහැ. කමෙන්ට්ස් වලට රිප්ලයි දාන එක මිස් වුණත් ෆෝන් එකට එන එක මැසේජ් එකක්වත් මිස් කරන්නේ නැහැ. ඒක පුළුවන් හැම එකටම අපි රිප්ලයි දානවා. පුළුවන් නම් රිප්ලයි දාන්න වෙලාවක් නැත්නම් කෝල් එකක් අරගෙන හරි කියනවා. හිතන්නේ අපිට පුළුවන් උපරිම දේ අපි කළා කියලා. ඉතින් තව ඉස්සරහටත් ඔයාලත් එක්ක ඉන්නවා. ඔයාලත් අපේ වීඩියෝ ටිකටම බලන්න. ඒ වගේම මෙයාගේ YouTube channel එකක් තියෙනවා business studies with Kushan sir කියලා. ඉතින් ඒ channel එකත් subscribe කරලා ඒකටත් එකතු වෙන්න. එතකොට ඔයාලට ඔය lectures වල තියෙනවා subject එකක් නේ management studies අනිවාර්යෙන් HND BA කට්ටියන්ටත් තියෙනවා HND A කට්ටියන්ටත් තියෙනවා. අනිත් අයටත් මම හිතන්නේ HND BA පාඩයක් ඇති management එකකටම එනවා. සිලබස් එකේ තියෙනවා බිස්නස් ස්ටඩීස් වලට සබ්ජෙක්ට් එකක්. ඉතින් ඒ සබ්ජෙක්ට් එකට ඕන දේවල් සේරම මෙයාගේ ඔය කරන YouTube channel එකේ වීඩියෝස් වලින් ඔයගලන්ට උදව්වක් වෙයි. අපි දැනට ඒක සිංහල මීඩියම් වලින් තමයි පටන් අරගෙන තියෙන. අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා ඉංග්‍රීසි මීඩියම් වලිනුත් කරගෙන යන්න. ඉතින් ගොඩක් අය ඉතින් අපිට පින් දීලා තිබ්බා. ඉතින් ඒගොල්ලන්ට chance එක ලැබුණේ අපේ වීඩියෝස් බලලා. ඒගොල්ලෝ අයිඩියා එකක් ගත්ත නිසා ගොඩක් අය ගොඩක් දේවල් දන්නේ නැහැ. ඉතින් හැමෝම ගොඩක් දේවල් සමහරු කියන්නේ නැහැ. ඉතින් අපි හැමදේම කිව්වා කියලා ඒගොල්ලෝ අපිට ගොඩක් පින් දීලා තියෙනවා. ඉතින් ඒ හැමෝටම ඒ කියන්නේ අර එහෙම කිව්වම අපිටත් පොඩි සතුටක් නෑ අනේ. අපි පුංචි උදව්වක් කරා කියලා අර අපිටත් පොඩි හැඟීමක් තියෙනවානේ. ඉතින් ඒගොල්ලෝ එහෙම කිව්වම අපිටත් පොඩි ගොඩක් සතුටුයි. ඒගොල්ලන්ට මේ ATI හම්බුණා කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලෝ දෙහිවල ATI එකට එන අය ආවට පස්සේ අපි දෙන්න පුළුවන් ඔයගොල්ලෝ බලන්න. ගොඩක් අයට දෙහිවල අපේ ගෲප් එකේ ගොඩක් අය අඩුයි දෙහිවල එකට. ඉතින් ඒ කට්ටිය බලන්න අපි එන්නම්. අපි කොහමත් ඇතුළට එන්න ඕන කමක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ආවට පස්සේ එන්න කියලා හිතුවේ. එතකොට දෙකම ඇඩ දෙකම එකපාර කරගන්න පුළුවන් හින්දා. ඉතින් මම හිතන්නේ එච්චරයි මට කැන්ති. ඔව් ඉතින් අපි දෙන්නගේ සතුට එකම. ඔයගොල්ලෝ ඩිප් එක අරගෙන හොඳ තැනකට යන එක බලන්න. බලන්න මැසේජ් එකක් දාලා අයියාගේ අද අපි මෙතන ඉන්න. අපි අද මේ ජොබ් එක කරන්නේ. ඔයගොල්ලෝ එක්ක අපි ඇවිල්ලා අපිට කරපු දව මෙහෙමයි. තැන්ක් යූ. අපි මෙන්න මෙතන ඉන්නේ කියන වචනේ අහගත්තනම් අපිට ඇති වෙන මුකුත් අපිට එපා. ඔයගොල්ලොන්ගේ ඔයගොල්ලෝ හොඳ තැනකට යන්න. ඒක තමයි අපි දෙන්නගේ එකම බලාපොරොත්තු වෙන අසී. අපි වැඩෙන තැන්ක් යූ කරමුනේ. ඔව් එහෙනම් අපි ජීන් යන්න. බයි.